channel එක අස්සේ කිතුලා ඉන්නවාලව මම අදත් ආදරෙන් පිළිගන්නවා. අපි කවුරුත් කැමති නේද ice cream කන්න. අපි හැමදේම ice cream කන්නේ කඩේ. මම අද ඔයාලට කියලා දෙනවා. ගෙදරදී ස්වභාවික පළතුරු යොදාගෙන රස හතරකින් ice cream හදන හැටි. අපි බලමු ice cream හදන්නේ කොහොමද කියලා. ලිමෝනෙ වෙනවා, whipping cream කෝප්ප දෙකක්, ෆ්‍රිජ් එකේ තියලා කූල් කරගෙන අරගෙන තියෙනවා මම. ඊළඟට මම අද හදන්නේ වැනීලා, දියුල්, අලිගැට පෙර, අඹ කියන රස හතරෙන් ice cream. මම දියුල්, අලිගැට පෙර, අඹ blend කරලා අරගෙන තියෙනවා. වතුර දාන්න නැතුව මේ විදිහට blend කරලා අරගෙන තියෙනවා. ඊළඟට milk made පොඩි ටින් එකක් ඕනේ වෙනවා. ඒකත් ෆ්‍රිජ් එකේ තියලා අරගෙන තියෙන්නේ. ඊළඟට වැනීලා ස්වල්පයක්. අපි මුලින්ම බඳුනක් අරගෙන ඒකට whipping cream ටික මේ විදිහට දාගන්නවා. ඊළඟට අපි beat කරගන්නවා. විනාඩි 3-4 මේක බීට් කරගෙන තියෙන්නේ. දැන් අපි milk made ටික ටික දාලා මේක නැවත වතාවක් බීට් කරගමු. අපි දැන් milk made ටික ටික කරගෙන තියෙන්නේ. දැන් අපි මේක විනාඩි 4ක් විතර නැවත බීට් කරගමු. අපි බීට් කරන අතරතුර මේ විදිහට වැනිලා ටිකකුත් දාලා නැවත විනාඩි 2ක් බීට් කරගමු. මේ තියෙන්නේ අපි බීට් කරගත්ත මිශ්‍රණය. මේක තමයි වැනීලා අයිස් ක්‍රීම් එක. මම ඒක මඳුනකට දානවා මේ විදිහට. මම අනිත් රස වලින් අයිස් ක්‍රීම් හදාගන්න මම මේ වගේ කප් තුනකට වැනීලා අයිස් ක්‍රීම් ටික ටික මේ විදිහට එකතු කරනවා. දැන් මම මේ විදිහට කප් තුනට වැනිලා අයිස්ක්‍රීම් දාලා තියෙන්නේ. අපි මුලින්ම බලමු මැංගෝ අයිස්ක්‍රීම් එක හදන්නේ කොහොමද කියලා. මම ඔයාලට කිව්වා ඉස්සෙල්ලා මැංගෝ මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්න කියලා. පොඩ්ඩක් කෑලි කෑලි විදිහට තිබ්බට කමන්නේ. එතකොට කෑලි කෑලි හැපෙනකොට රස නිසා මම පොඩ්ඩක් කෑලි ගැතියට තියෙනවා. අපි මේ වැනිලා අයිස්ක්‍රීම් එකට මේ මැංගෝ ටික මේ විදිහට දාගමු. මේ විදිහට අඹ ටික දාලා අපි මේක හොඳින් කලවම් කරගමු මේ විදිහට. එක තමයි මැංගෝ අයිස්ක්‍රීම් එක. මේ විදිහටම අපි අලිගැට පෙර ටික මේ වැනිලා අයිස්ක්‍රීම් එකට මේ විදිහට දාලා මිශ්‍ර කරගන්නවා. මම මේකට රසකාරක කිසිම දෙයක් ගත්තේ නැහැ. වර්ණකාරක මුකුත් දැම්මේ නැහැ. මේ වැම් තියෙන වර්ණේ තමයි තියෙන්නේ. මේ විදිහට අපි මිශ්‍ර කරගමු අලිගැට පෙර ටික. දැන් අපි අවසානයේ දිවුල් ටික වැනිලා අයිස්ක්‍රීම් එකට මේ විදිහට දාලා පොඩි පොඩ කපි කරගමු. මේ තියෙන අපි හදාගත්ත වැනිලා, අඹ, අලිගැට පෙර, දිවුල් අයිස්ක්‍රීම් හතර. අපි දැන් මේ අයිස්ක්‍රීම් කප් ටික හොඳට සීල් වෙන්න වහගමු. ඊට පස්සේ අපි ෆ්‍රීස් එකේ තියාගමු. සීතලකෙනේ පිටතර ගත්ත අයිස්ක්‍රීම් ටික මේ තියෙන්නේ. මම සකස් කරගත්ත අයිස්ක්‍රීම් වර්ග හතර. මම කිසිම වර්ණකයක් යොදාගත්තේ නැහැ. ඔයාලට ඕන නම් කලරින් දාන්න පුළුවන් පළතුරේ පාටට. මම ස්වභාවික විදිහට හදාගන්න ඕන නිසා වර්ණක කිසිම දෙයක් දාගත්තේ නැහැ. එහෙනම් ඔයාලත් හදයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් අපි ඊළඟට ඊළඟ දවසේ නැවතත් රසවත් ආහාරය සමගින් ඔයාලත් එක්ක එකතු වෙනවා.